සාදරෙන් පිළිගන්නවා අදත්වා බිස්නස් පොඩ්ඩ අපේ YouTube channel එකට. ඉතින් අද කියෙදෙන්නෙත් වෙන්ද වගේම සුපිරිම සුපිරි බිස්නස් එකක්. ඉතින් මේ බිස්නස් එකනුත් මාසෙකට අධික ලාභයක් ලබා ගන්න පුළුවන් ලක්ෂ ගණන් හම්බ කරන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ගෙන් ගත්ත අදහස් වලට අනුව තමයි මේ වීඩියෝ එක හදන්නේ. ඉතින් ඔක්කොටම කලින් කියන්න ඕන, තාමත් මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් ඕල් කරලා තියාගන්න. මොකද මං ඉස්සරට දාන වීඩියෝ ඔයා කරන්න හිතන් ඉන්න බිස්නස් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ බිස්නස් එක ඔයාට හරියන්න පුළුවන්. හරි, ඉතින් අද කියලා දෙන්න යන්නේ දොදොල් ව්‍යාපාරයක් කොහොමද කරන්න කියලා. ඉතින් මේ දොදොල් ව්‍යාපාරයට හැමෝම අත ගහන්න නැති ව්‍යාපාරයක්. ඉතින් මේ දොදොල් ව්‍යාපාරය කොහොමද කරන්න කියලා මම මුලින්ම සරලවම ඕගොල්ලොන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි, ඉතින් ඇත්තටම කොහොමද මේ දොදොල් ව්‍යාපාරයකට සම්බන්ධ වෙන්නේ? ඉතින් ඕගොල්ලොන්ට පුළුවන්, ඕගොල්ලොන්ට දොදොල් හදන්න පුළුවන් නම් ඕගොල්ලොන්ට දොදොල් හදලා විකුණන්න පුළුවන්. විකුණන විදිහත් මම කියලා දෙන්නම්. එහෙම නැත්නම් ඕගොල්ලොන්ට දොදොල් හදවන තැනකින් හෝ හදවගෙන ඕගොල්ලොන්ට මිලදී අරගෙන ගාණක් තියාගෙන විකුණන්නත් පුළුවන්. ওই ක්‍රම දෙකකටම ඕගොල්ලොන්ට දොදොල් ව්‍යාපාරය කරගන්නත් පුළුවන්. ফুল ටයිම් පාර්ට් ටයිම් කියන දෙකකටම කරන්න පුළුවන්. ඔයා රැකියාවක නිරත වෙන කෙනෙක් නම් ඔයාට කවුරු හරි යොදවලා කරගන්න පුළුවන් වගේම, ඔයාට රැකියාවක් නැතුව ඉන්නෝ නම් සයන් රැකියාවක් විදියට මේ බිස්නස් එක ඕගොල්ලොන්ට පටන් ගැනීමේ හැකියාව තියෙනවා උපරිමෙන්ම. ඉතින් මේ වගේ බිස්නස් එකක් පටන් ගන්නකොට ඕගොල්ලොන්ට සියලුම අංශවලින් ණය පහසුකම් ලබා ගන්න පුළුවන්. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලංකා බැංකුවෙන් ඕගොල්ලොන්ට ණයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් සයන් රැකියාවකට කොහොමද ණයක් මුදලක් ලබා ගන්නේ කියලා ලේසියෙන්ම කිසිම අපකරයක් නැතුව කොහොමද ණය මුදලක් ලබා ගන්නේ කියලා ලක්ෂ දෙකක් කට ආසන්න ගානක් දෙකත් දෙකකට ආසන්න ගානකට ණය මුදලක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා ලංකා බැංකුව හරහා. ඉතින් මම මේ වීඩියෝ එක ඉස්සරහට ඔයගොල්ලෝට දෙන්න බලාපොරොත්තු වෙන්නම්. ඉතින් ඒක තමයි මම කිව්වේ, ඔයගොල්ලෝ channel එක subscribe කරලා තියාගන්න, notification all කරලා තියාගන්න. මම ඉස්සරට දාන්න හදන වීඩියෝ ඔයාලට වැදගත් වෙන්න පුළුවන් කියලා. ඉතින් හරි, ඉතින් මේ දොදොල් ව්‍යාපාරය ඕගොල්ලෝ හදන්න දන්න ඕන හදන්න ඕන. එහෙම නැත්නම් අර කලින් කිව්වාගේ ඕගොල්ලෝ හදවන්න ඕන. හරි, කොහොම හරි ඕගොල්ලොන්ට මේ ව්‍යාපාරයේ විදි ශාස්ත්‍ර කිහිපයකට ඕගොල්ලොන්ට කරගෙන යන්න හැකියාව තියෙනවා. ඉතින් පළවෙනි ක්‍රමයේ විදියට මම ඕගොල්ලොන්ට හඳුන්වන්නේ ඕගොල්ලොන්ට දොදොල් කඩ. ඕගොල්ලෝ දන්නවා ඇති, ඒ කියන්නේ පූජා නගරවල, පූජා භූමි ආසන්නව තියෙන නගරවල, දෙවුන්දර, කතරගම, හම්බන්තොට ඒ වගේ ප්‍රදේශවල ඕගොල්ලොන්ට දොදොල් කඩ බලා ගන්න පුළුවන්. ඉතින් ඒ කඩවල් වලට ඕගොල්ලොන්ගේ මේක නිර්මාණශීලීත්වය අනුව ඕගොල්ලෝ එක්ක රැපින් පේපර් එකක් ගහලා, එහෙම නැත්නම් ඉටිකොළ තියෙනවා ඒ වගේ එකක් ගහලා ඕගොල්ලොන්ට පුළුවන් මේක ආවරණය කරලා ඉස්ටිකරයක් පොඩි අලවල ඕගොල්ලොන්ගේ නමකින් මොකක්කර නමකින් ස්ටිකරයක් කලවල, උදාහරණයක් විදිහට පිටම ඩිලානි කළු දොදොල් කියලා ඒ විදිහට ස්ටිකරයක් කලවල පොඩි කල්ලිකුත් වීමේ දිනයක් වගේ දාලා කාණ්ඩාංකයක් දාලා ලස්සන්ට ඕගොල්ලොන්ට පුළුවන් මේක එහෙම දාන්නත් පුළුවන්. ඊට අමතරව ඒ කඩවල් වලට ඕගොල්ලොන්ට තොග වශයෙන් ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව ඒ කඩවල් වල තොග දොදොල් හදන ඕඩර් එක ඕගොල්ලොන්ට අරගෙන කාට හරි ඒ ඕඩර් එක ඕගොල්ලෝ දීලා හදවලා ඕගොල්ලොන්ට අතරමැදියක විදිහට ලාභයක් ගන්න පුළුවන්. නැත්නම් ඕගොල්ලොන්ට මේ ඕඩර් එක හදලා ලබා දෙන්නත් පුළුවන්. හරි, ඊළඟ ක්‍රමයට යන් ඔන්න ඔය ක්‍රම කිහිපය තියෙනවා. තවත් අපි ක්‍රමයක් ගැන කතා කරොත් ඕගොල්ලොන්ට පුළුවන්, ඕගොල්ලෝ දැක්ලා ඇති පව්වේ කල්ලන් සෑහෙන්න තිබ්බ, මමත් ඒ ගැන කතා කරලා තිබ්බ. ඒ කියන්නේ කානිවල් මියුසිකල් ෂෝ. ඊට අමතරව ඕගොල්ලොන්ට වෙළඳ කුටි ගන්න පුළුවන් තැන් තියෙනවා, ප්‍රදර්ශන ඒ වගේ BMICH එකේ ඒ වගේ එක එක තැන්වල ප්‍රදර්ශන වෙළඳ කුටි තියෙනවා. අන්නේ ප්‍රදර්ශන වෙළඳ කුටිවල ප්‍රදර්ශනවල තියෙන වෙළඳ කුටියක් ඕගොල්ලොන්ට මිලදී ගන්න පුළුවන්. මේක බදු පදනම්වත් තමයි මිලදී ගන්න ඕන. දවස් ගානට සාමාන්‍යයෙන් දවස් 3ක් ඒ වගේ තියෙනවා නම් 3ක් 5ක් ඒ වගේ තියෙන ප්‍රදර්ශන තියෙනවා, මියුසිකල් ෂෝ තියෙනවා, කානිවල් තියෙනවා. ඉතින් ඕගොල්ලොන්ට මම මේ දල අදහසක් ගන්න ඕගොල්ලොන්ට ෆොටෝ ටිකක් දාන්නම්. ඒ ෆොටෝ වල තියෙන විදිහට ඕගොල්ලොන්ට මේක අවසානයේ මම ඒ ෆොටෝ ටික ගන්නම්. ෆොටෝ වල තියෙන විදිහට ඕගොල්ලොන්ට පොඩි කඩයක් වගේ එකක් හදලා ඒක ඇතුලේ ඕගොල්ලොම දොදොල් විකිණීමේ හැකියාව තියෙනවා වගේම එතෙන්ට එන ටුවරිස්ලා සහ අනිකුත් ජනතාව සෑහෙන්න මේ දොදොල් වලට ඉල්ලුමක් දක්වනවා සහ විකිනෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් එතනත් ක්‍රියේටිව් වෙන්න, එක එක විදියට ලස්සනට හදන්න, නිකනුත් ලූස් දෙන්නත් වෙනම තියාගන්න ඕගොල්ලෝ. මේ දොදොල් බිස්නස් එක කරනකොට ඕගොල්ලෝ ක්වලිටි දෙක තුනකට දොදොල් හදන්න එක එක මිල ගණන් වලට. ඊට අමතරව දොදොල් ව්‍යාපාරේ ඔයා නිරත වෙන්න කැමති කෙනෙක් නම් නිරත වෙන්න අදහසක් තියෙනවා. මේ ව්‍යාපාරය කරන්න කැමති කෙනෙක් ඉන්නවනම්
ඒගොල්ලොන්ට මං කියන්න තියෙන්නේ ඔගොලො දුදොල් විතරක්ම නෙවෙයි, බූන්දි, මස්කට්, පුහුල් දෝසේ වගේ ගෙන්නව ගන්න. ගෙන්නෝගෙන නැත්තම් ඔගොලො හදන්න පුළුවන් නම් වැඩිය හොඳයි, නැත්තම් ගෙන්නෝගෙන ඒවත් ඔයගොල්ලොන්ට මේ දුදොල් වලත් එක්කම විකුණන්න පුළුවන්. එතකොට ඊටත් වැඩිය ලාභයක් ලබා අමතර ලාභයක් ලබන්න පුළුවන් ඕගොල්ලොන්ට. ඒවයින් තුත් ආදායමක් ගන්න පුළුවන්, ඉහළ ආදායමක්. ඉතින් මං හිතනවා මේ දොදොල් ව්‍යාපාර ගැන ඕගොල්ලොන්ට සියලුම දැනුම තේරෙන්නේ නැති කියලා. මොකක් හරි අපහැදිලි තැනක් නොතේරෙන තැනක් පැහැදිලි නැත්නම් තියෙන යටින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මං ඒ හැම කමෙන්ට් එකම රිප්ලයි කරනවා. ඒ වගේම අපි ඊළඟ වීඩියෝ එකේ ඉක්මනටම. එහෙනම් කට්ටියටම ජය වේවා, බුදු සරණයි.